අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙරට 21 වන කොරෝනා මරණය වාර්තාවේ COVID-19 ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව සියය ඉක්මවයි කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ හෙදියකටත් කොරෝනා බස්නාහිර පළාතේ පනවා තිබූ ඇඳිරි නීතිය ලබන සඳුදා අලියොම පහදක්වා දීර්ඝ කරයි. දිස්ත්‍රික්ක අතර ගමනාගමනයත් සීමා කරන්න යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලීමක්. මෙවර පැතිරියන කොරෝනා වෛරසය අති භයානකයි. මීට පෙර කිවිසුමකදී බිඳිති පිටවූයේ වෛරස් ලක්ෂයක් නම් දැන් බිලියනයක් බිලියනයක් පිටවිය හැකියි. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කරයි. කොවිඩ් පිළිබඳ දැනුම් දීමටත් නව දුරකථන අංකයක්. ජන ජීවිත පීඩාවට පත් නොවන බෙන්ව ආර්ථිකයේ අඩාල නොවන පරිදි කොවිඩ් මර්ධනයට ජනපතිගෙන් තීරණ රසක්. කොරෝනා පාලනයට රජයට හැකියාවක් නැහැ. විපක්ෂ නායකගෙන් චෝදනා. කොරෝනා මර්ධනයට රජය ක්‍රියාත්මක කරන සැලැස්ම වහාම රටට ඉදිරිපත් කරන්න එජාපයෙන් ඉල්ලීමක්. රටේ ආර්ථිකය ගැන බිය නොවන්න රාජ්‍ය ඇමති අජිත් නිවාඩ්ගෙන් ප්‍රකාශයක්. ප්‍රථමයෙන් දේශීය පුවත් බස්නාහිර පළාත තුල දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ලබන නවවන සඳුදා අලියොම පහදක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ලුතිනින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමට කුරුණෑගල නගර සීමාවට සහ කොලියපිටිය පොලිස් බල ප්‍රදේශයටද එළඹෙන නවවන දා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ. පසුගිය දින දෙක තුල සහ අද දිනේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සහ ඔවුන් සිටින ස්ථාන ඔවුන්ගේ ආශ්‍රිතයන් ගැන විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව රජයේ විසින් බස්නාහිර පළාතේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි හෙට දෙවෙනිදා උදෑසන 5 සිට නැවත වතාවක් නොවැම්බර් මාස 9 වන දින එනම් ලබන සතියේ සවුනුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන ලබනවා. දැනට කොවිඩ් ආසාදිතයන් බහුලව සුවාගනු ලබන්නේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවලින්. බස්නාහිර පළාතට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමටත් එවැගේම කුරුණෑගල නගර සභා සීමාවටත් එවැගේම කුලියාපිටිය පොලිස් වසමටත් මේ ආකාරයෙන්ම හෙට උදෑසන 5 සිට 9 වෙනිදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට කටයුතු කරන ලබනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී නැත්නම් ඒ ආකාරයෙන් කටයුතු කර අයුරුන්ට පමණක් මෙසේ තවදුරටත් එම ප්‍රදේශවල ගමන් කිරීමට අවසර ලබා දීලා තිබෙනවා. බස්නාහිර පළාතේ මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන කාල සීමාව තුලදී පසුගිය වතාවෙත් රජයේ විසින් මෙසේ අඩු ආදායම් ලාභීන් තෝරාගත් අයවලුන් වෙත රුපියල් 5000ක දීමනාවක් ගෙවනු ලැබුවා. මේ වතාවෙත් ඒ ආකාරයෙන්ම එම දීමනාව රජයේ විසින් ගෙවීමට බලාපොරොත්තු වෙනවා. ගියවර එකපාරක් ඔබ කසිනකොට හෝ කිවිසුමක් යනකොට පිටකල කෙල බිඳුවක වෛරස් පාටිකල් ලක්ෂයක් තිබ්බනම් මෙවර බිලියනේ බිලියනේ දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකම තේරුම් ගන්න පුළුවන් අපාවට රෝගියෙක් හිටියොත් ඔහුගෙන් පිටවෙන වෛරස් ලෝඩ් එක මොන තරම්ද කියලා. වෙනදට වඩා වැඩි සම්භාවිතාවයක් තියෙනවා ඔබට ආසාදිතයක් වීමට. එතකොට ඔබගේ වගකීමක් වෙනවා තමන් ආසාදිතයක් නොවි සිටීමට. ඒ වගේම ඔබ ආසාදිතයක් නම් ඔබේ වගකීමක් තියෙනවා අන් අය ආසාදිතයක් නොකිරීමට. මේ දෙකම කරන්න පහසු වෙනවා මේ වගේ තමන්ගේ සංචරණයන් සීමා කිරීමේ වෛරසයට වේගයෙන් ගමන් කරන්න පුළුවන් ඔබත් ගමන් කරන්න ගත්තොත් ඒ වේගයේ දෙගුණ තෙගුණ වෙයි සමහරට මුල් රටටම පැතිරෙන්න ඉඩ තියෙනවා මේ වෛරසය ඉතාමත් භයංකාර වෛරසයක් කියලා අපි හඳුන්වනවා මේ වෛරසයේ බලපෑම දරුණු ලෙස ඇතිවීමට හැකියාව තියෙන කොටසක් අපේ නිවස්වල ඉන්නවා වයස් අතරේ ගත්තොත් කුඩාම ළමයින් ඒ වගේම වැඩිහිටියන් ඔවුන්ගේ ඇඟේ ඉමුනිටි එක ඒ කියන්නේ වෛරසයකට විරුද්ධව සටන් කිරීමේ ඇති හැකියාව අඩුයි නිදන්ගත රෝග තියෙන අයට මේ වෛරසයෙන් වෙන්න පුළුවන් අනතුරු ආබාධ වැඩි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයා ඔබගෙන් PCR පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය ඉල්ලීම් කරත්තේම අනිවාර්යයෙන් මේකට ඉඩ දෙන්න PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු ඔබ නිවසේට සිටිය යුතුයි ප්‍රතිඵල එනකම් මම නිදහස් කියලා හතර වටේ ඇවිදින්න යාමට හැකියාවක් නැහැ ඊට අමතරව මම කියනවා මේ ඇඳිරි නීතියේ පවත්නා කාලය තුල
ඔබ නිවසේ සිඩ්නියට ඔබ යම්කිසි රෝග ලක්ෂණයක් පහළ වුණොත් මෙම දුරකථන අමතා උපගේ තියෙන ප්‍රශ්නය උන්ට කියන්න. මෙන්න මේකයි නම්බරය 0117 966 636. මම නැවතත් කියනවා 0117 966 636. ඊයේ දිනේදී විශේෂ අධිනීති බලපත් ක්‍රමයක් පොලිස් මුලස්ථානයේ මගින් හඳුන්වා දුන්නා. ඒ අනුව රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල එවැගේම රාජ්‍ය නොව වෙනත් මහජන සේවාවන් සපයන ආයතන අමාත්‍යාංශ ඇතුළු ආයතන 84ක නිලධාරීන්ට තමන්ගේ රාජකාරි හැදුනුම්පත පාවිච්චි කිරීමට හැකියාවක් තිබෙනවා අධිනීති බලපත්‍රය ලෙස විශේෂයෙන්ම මාධ්‍යද ඇතුළුව. කෙසේ වෙතත් එය අවභාවිතා කිරීමෙන් වැළකින්න ඕනේ. කිසිම අවස්ථාවක තමන්ගේ පුද්ගලික කටයුතු සඳහා එක යොදා ගන්න එපා. මෙරට 21 වන කොරෝනා මරණය ඊයේ වැලිසර ලය රෝහලේදී සිදුව තිබෙනවා. මෙලෙස මියගොසත්තේ 47 පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද සඳහන් කළේ. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21 වන කොවිඩ් ආසාදිත මරණය ඊයේ දින වැලිසර ලය රෝහලේදී සිදු වී තිබෙනවා. මෙම මියගිය රෝගියා 47 පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අද රුධිර පීඩනය සහ ශ්වසන පද්ධති ආසාදිත තත්වයක් හේතුවෙන් 23 වන දින අදාළ පුද්ගලයා රෝහල්ගත වී තිබෙනවා. පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන නොමැති අතර ඊයේ දින මියගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදු කරන ලද දෙවන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන නැති බවයි වසංගත රෝග විද්‍යාංශය මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේ. ඊයේ දිනේදී නව ආසාදිතයින් 239 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10500 සීමාව ඉක්මවා ගියා. ඊයේ දින මෙරටින් තහවුරු වූ ආසාදිතයින් 239 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 7කින් වාර්තා වී තිබුණා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින තහවුරු වූ ආසාදිතයින් අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු, වවුනියව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10 දෙනෙකු තහවුරු වී තිබුණා. ගාල්ල මාගල්ලේ පිහිටි කොහු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයන් 10 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනි වී ඇති බව දකුණු පළාත් COVID-19 මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඊයේ දින වාර්තා වූ මෙම කොහු නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවකයන් 10 දෙනා අක්මීමන, පොද්දල, ඉමුදුව සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. දෙමටගොඩ පොලිසියේ කොළඹ අපරාධ කොට්ටාසය සහ මෝදර පොලිස් ස්ථානයේ නිරධාරීන් 6 දිනකට මෙන්ම මාලිගාවත්ත මරදාන ග්‍රෑන්ඩ් පාස් සහ වරාය පොලිසියේ එක් නිලධාරියෙකුට බැගින්ද කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව COVID-19 වෛරසය ආසාදිනී වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව මේ වන විට සියය ඉක්මවා තිබෙනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර සැරේන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම ප්‍රදේශයේ ඉකුත් 26 වනදා සිදු කළ අහඹෝ PCR පරීක්ෂාවකදී සැරේන්වරයාට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇත්තේ. කෙසේ වෙතත් ඔහු අවසන් වරට සේවයට වාර්තා කර ඇත්තේ ඉකුත් 24 වන දිනයි. මෙතර කළුබෝවිල රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුට සහ හෙදියකට COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. ළමා වට්ටුවේ සේවය කරන වෛද්‍යවරු දෙදෙනෙකු සහ හෙදියක් මෙලෙස ආසාදිනී වී තිබෙනවා. එම වට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි දරුවෙකු සහ මවක් පසුකේදා වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. මේ හේතුවෙන් එහි වෛද්‍යවරුන් සහ හෙදියන් ස්වයන් නිරෝධායනයට ලක්වමින් සිටින අතරතුර සිදු කළ PCR පරීක්ෂණය තුළින් මෙම වෛද්‍යවරුන් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බෙරුවල වරායෙන් මුහුදු ගිය බහුදින දීවර යාත්‍රාවක සිටි දීවරයා අද ගොඩබිමට පැමිණියා. ඔහු ඉරණබිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මෙතර වෛරසය ආසාදිනී වූ එම දීවරයා සමග මුහුදු ගිය තවත් දීවරයින් 5 දෙනෙකු දීවර යාත්‍රාව තුළම ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. දවස් 7කින් අපි ඔයගලන්ගේ PCR එකක් කරනවා. හරි.
हिट पास आय नवतवर दिन दहायक पीसीआर करना हो परीक्षण वारीपयापति कार्यालय निकुट पनीविडे परीक्षणागारे मेहूम सिदुकर मेसे अस्थावर भाव्य मेम तत्वेट हेतु अति बवद चीन थानापति कार्यालय वेडिदुरट सदहन कला मेतर अंदरनीति पेनवीम हेतु जीवनोपाय अहिमिव गंपह दिस्ट्रिक्के पौल संदह रुपेल पंदह लबादीमे देवन अधियर लबन अंगारोद सिट आरंभ कन्न पव संचार कामात्यांशे माध्य निवेदन निकुत करमीन प्रकाश कला प्रादेशीय लेखंपुरंट ए संदह मुदल लबीमीन पसु सत्यक तुल अदाल दीमनाव लबादी अवसान कन्न लेस उपदेस लबादी एति बवद संचार कामात्य प्रसन्न रणतुंग महता प्रकाश कर दिबेनवा मैत्र अधिकरण खटेत तो इधर खाली तुलवागिमट हेकिन आकार अलुत खड़े उसावि संकीर्ण विषबेजार नेट लाकिरी खटेत तो आद दिन सिदुकते बनवा कोविड-19 वसंगत तत्व हमुए रटर सह जनता वट सिद्पता दिवैने सैम विहारस्थानेकम रतन सूत्रे सज्जायना करने लेस अग्रमात्य महिंद राजपक्ष महता महासंगरत्नेन इल्ली मक्सिदु कला एवन पसुबिमक तुल कोरोना वायरसेन सियलु लोकवासी जनताव आरक्षा वेवाई सेत प्रार्थना करमीन दिवैने वेहर विहारस्थान रसक केंद्र करगनिमीन मेवन विट रतन सूत्रे सज्जायना किरीम आरंभ कर तिबेनवा एयनु वेल्लंपिटिय कलवेटिगोडेल्ल श्री संबुद्धराज पुराण विहारस्थानेद रतन सूत्र देशना किरीम आरंभ करना एय दिन हतक पुरावट पेवत्वेनवा जन जीवित पीडावक सह आर्थिक अडाल विमक नोवन पारधि कोविड व्याप्त मर्दने क्रीम सदा जनाधिपति गोटाबे राजपक्ष महतावीन तीरन रसिनवा याद पवती विशेष साकट एक कोविड मार्दन जनाधिपति कार्यसाधक बलकाय सामाजिक जनाधिपति गोटाबे राजपक्ष महता अद पेरवे साकत्वा जनजीवित पीडावक सह आर्थिक अडालवी मक्सिद नोवन पारधि कोविड व्याप्त मर्दनेट जनाधिपति वर तीर्ण रसघटेलवा बस्नाहिर पलाते क्रियात्मक एंद्रीनीति नौवन सदुद पेरवर पहदाक्वा क्रियात्मक किरीम निवेस्तुल निरोधायने आदीक्षण किरीम एंद्रीनीति क्रियात्मक प्रदेश वल अत्यवश्य भाण्ड वेदा हरीम पेरणी क्रमेटम सिधु किरीम सह दिश्रिक अतर संचारने थदीन सीमा किरीम මෙම තීරණ අතර ප්‍රධානයි PCR ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවුවන් දින 14කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබා දී තිබෙන්නේ COVID-19 පිළිබඳව අධ්‍යක්ීමක් නොතිබූ කලින් අවස්ථාවේ ඉතා හොඳින් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයට හැකියු බවත් එහිදීගත් උපක්‍රම සහ ක්‍රමවේද ඉවහල් කර ගනිමින් වත්මන් තත්ත්වයේ පාලනයට පියවර ගත යුතු බවත් මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන් හමුවේ පැවසුවා එවෙන්ම පෞද්ගලික රෝහල් වල සිදු කෙරෙන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයකට ලක් විය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා රෝග ව්‍යාප්තිය වැළැක්වීමට සති දෙකක කාලයක් අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් බවයි සෞඛ්‍ය නිලධාරින් මෙහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ග්‍රාම නිලධාරින්ට සහ පළාත් පාලන නියෝජිතින්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මාසික වැඩිහිටි දීමනාව පෙර පරිදිම නිවසටම ගොස් බහර දෙන බවයි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අපිට ඇත්තටම මාස දෙකකට ආසන්න වැඩි කාලයක් එකම ආසාදිතයක්වත් රට තුල තිබෙන්නේ නැති තරමට අපිට ගේන්න පුළුවන් වුණා. දැන් අනවුන්ස් උත් කරනවා මේ වගේ සිම්ප්ටම්ස් ඇවිල්ලා කැස්ස වුණ මේවා තියෙනවා නම් ඉක්මනටම ඉස්පිරිතාලට යන්න කියලා. මේක වැරදි. මෙහෙම ඉස්පිරිතාලට යන්න ගියොත් මුල ඉඳලා එයා ත්‍රී වීලර් එකේයි බස් එකේයි කාර් එකේයි ගිහිල්ලා හොස්පිටල් ගිහිල්ලා OPD එකේ ඉඳලා මේ සිස්ටම් එක අපි නවත්තන්න ඕන. අපි කියන්න ඕනේ එහෙම සිම්ප්ටම්ස් තියෙනවා නම් ඉමීඩියට්ලි එයාත් එයාගේ පවුලයාත් හෝම් ක්වොරන්ටයින් වෙන්න. ඉඳලා නම්බර්ස් ටිකක් දෙන්න ඕන. ටෙලිෆෝන් කරලා කියන්න මට මෙන්න මේ සිම්ප්ටම්ස් තියෙනවා.
එතකොට අපිට පුළුවන් වෙන්න ඕන ගිහිල්ලා එක්ක ටෙස්ට් එකක් අර කරන්න එහෙම නැත්නම් ගිහිල්ලා බැලුවාන් පස්සේ අවශ්‍ය නම් අපේ ඇම්බියුලන්ස් එක හරි වාහනයක හොස්පිටල් එකට ගෙනියන්න. හුඟක් වෙලාවට මිනිස්සු හිතන්නේ මේක උන ගමන් හොස්පිටල් එකට යනවා. ඒක අනිවාර්යෙන්ම නවත්තන්න ඕන. කවුරුත් කියන්නේ නැහැ කවුද මේකේ වැඩිම වල්නරබල්. එතකොට තමන්ගේ ගෙදරේ වල්නරබල් එක්කෙනාව කොහොමද ප්‍රොටෙක්ට් කරන්නේ? මේවනේ කියන්න ඕන මේක මේ අපි ආණ්ඩුවෙන් දාපු වෛරසයක් නෙවෙයි ලෝකෙටම බලපාපු සෞඛ්‍ය ප්‍රශ්නයක්. මේකෙදී ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. ඒක පැහැදිලිව මේ වගකීම කරේ නැති හින්දානේ මේ වගේ තත්යකට අපිට මුහුණ දෙන්න උනේ. කියන්න ඕන එකක් අපි කරන්නේ මොකද්ද කියන එක. දෙවනි එක ඇයි ඒක කරන්නේ කියන එක. ඊළඟට මේක පිළිපැදිය යුත්තේ ඇයි කියන එක. ක්වොරන්ටයින් කරන්න කිව්වම ඇයි මේ ක්වොරන්ටයින් කරන්න? මුළු ෆැමිලි එකම ක්වොරන්ටයින් විය යුත්තේ ඇයි? ඒ කාරණා පැහැදිලිව ජනතාවට කියන්නට ඕන. අපි දැක්කනේ දැන් මෙච්චර දවස් 3ක කර්ෆියු එකක් දැම්ම ගමන්ම ඔක්කොම කොහොම හරි ගාල්ලට යන්න, ඇල්ලට යන්න, එහෙම යන්න ගියා. ඉතින් ඒ තරම් ඉරෙස්පොන්සිබල් උනාම මේක ආණ්ඩුවකට විතරක් මේ වගකීම දෙන්න පුළුවන් කමක් නැහැ. ක්වොරන්ටයින් කරන්න කියලා දැම්මයින් පස්සේ එයා පොලිසියයි PHI තුයි ඇවිල්ලා යනකන් ඉඳලා මිනිහා ගෙදරින් ගියොත් මේක වැඩක් නැහැ. ඒ වගකීම අය ගන්න ඕන. ඉතින් මෙන්න මේවා තමයි ජනතාවට එක්ස්ප්ලেইন කරන්න ඕන ගිහිල්ලා. මෙන්න අප වෙත දැන් ලැබුණු තවත් වුවතක්. අද දින තවත් කොරෝනා රෝගීන් 204 දෙනෙක් මීට සුළු මොහොතකට පෙර වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. දැන් කෙටි විරමයක්. කොරෝනා වෛරසය පාලනය කිරීමට රජයට නොහැකි වී මේ විපාකයන්ට රටේ ජනතාවට මුහුණ දීමට සිදු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද අනුරාධපුර ඉසුරුපුණි විහාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අනුරාධපුර ඉසුරුපුණි විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව මාත්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය අමාත්‍යවරිය බොහොම පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුවට කොරෝනා ගැසට්ටුව බලපාන්නේ නැහැ කියලා. අදාළ නැහැ කියලා. පොදු තැනක් නොවේ කිව්වා. ඒ වගේ ප්‍රකාශ එතුමිය කරා. ඉතින් අත්ත වශයෙන්ම එතුමියත් මේ රජයත් මුළු රටත් රටේ ජනතාවත් සමූල හැල්ලුවකට ලක් කරලා තිබෙනවා. මම ඔබතුමාලා දන්නවද මේ ක්‍රියාත්මක වෙන නිරෝධායන පනත 1897 තුන්වෙනි ආඥා පනත. ඒක සුද්දගේ කාලේ ක්‍රියාත්මක වුණු පනතක්. මේ මොහොත වෙනකන් මේ කොරෝනා මර්ධන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අලුත් පනකක් ගෙන එන්නට මේ රජයට බැරි වෙලා තිබෙනවා. 1897 තුන්වෙනි ආඥා පනත සංශෝධනය කරලා එහෙම නැත්නම් අලුත් පනතක් ගෙන එන්නට, නිරෝධායන පනතක් ගෙන එන්නට, වසංගත රෝග හරහා නිර්මාණය වෙන ව්‍යසනය මැඩ පවත්වන්නට පනතක් ගෙන එන්නට මේ රජයට හැකියාවක් නැහැ. හැබැයි 20 වෙනි සංශෝධනය ගෙන එන්නට ඕන තරම් හැකියාව තියෙනවා, ධෛර්යය තියෙනවා, ශක්තිය තියෙනවා, ඒවා නිර්මාණය කරන්නට ප්‍රතිපාදන තිබෙනවා. ඒක තමයි වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී අපේ රටේ සමස්ත ඛේදවාචකය. අපි හැමෝටම රජයේ දුර්වලතාවය, රජයේ අකාර්යක්ෂමතාවය ඒවයි ඵල විපාක භුක්ති විඳින සිදු වෙලා තිබෙන්නේ. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනයට රජය දියත් කර ඇති සැලැස්ම වහාම රටට ඉදිරිපත් කරන ලෙස දන්වමින් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොරෝනා මර්ධනය කිරීම සඳහා රජය අනුගමනය කරන සැලැස්ම වහා රටට ඉදිරිපත් කරන ලෙස දක්වමින් එක්සත් ජාතික පක්ෂය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කොරෝනා වසංගතය පාලනය කර ඇති බවට බලධාරීන් ලවා දිගින් දිගටම ප්‍රකාශ සිදු කරමින් සිටියද මේ වන විට අනාවරණය වන කරුණු මත තත්වයේ ඇති බරපතලකම රට හමුවේ හෙළිවෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂය විසින් දිගින් දිගටම කොරෝනා මර්ධනය සඳහා ලද මුදල් පිළිබඳ රජයෙන් ප්‍රශ්න කළ අතර ඊට රජය ලබා දුන් පරස්පර පිළිතුරු පිළිබඳ අපට කිසිදු සෑහීමකට පත්විය නොහැක. ලෝක බැංකු ආධාර ප්‍රමුඛ එලෙස ලද අරමුදල් භාවිතා කරමින් කොරෝනා මර්ධනය සඳහා ගෙන ඇති පියවර මොනවාද යන්න පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට රජය මේ දක්වා අපොහොසත් වී ඇත. සතියන්තයේ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටත්ව ගිය 500කටත් අධික පිරිසකට ස්වයං නිරෝධායනය කිරීම සඳහා නියෝග කර ඇති බව බලධාරීන් මේ වන විට ප්‍රකාශ කර තිබේ. ස්වයං නිරෝධායනය සඳහා මෙම පුද්ගලින් තෝරාගෙන
ගැනීමේදී රජය අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද යන්න රජය වහා රටට හෙළි කළ යුතුය. නැතිනම් මේ සියල්ල රටේ ජනතාව රවටන සංදර්ශන බවට පත්වනු ඇත. එමෙන්ම රජයේ වගකීම් විරහිත ක්‍රියාකාරකම් හමුවේ ජනතාවගේ ජීවිත දහස් ගණනක් අනතුරට ලක්වනු ඇත. වෛරසයේ පැතිරීම නැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ රජයේ පාර්ශවයෙන් කිසිදු වගකීමක් හෝ වගවීමක් නොමැති බව දක්නට ලැබේ. එවෙනුවට සෞඛ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් විසින් මහජනතාවට විවිධ මත ඉදිරිපත් කරමින් කටයුතු කරනු දැකිය හැක. මෙම බරපතල අවදානම හමුවේ රජය වෙනුවෙන් එහි වගකීම් දරමින් කටයුතු කරන්නේ කවුද යන්න රජය වහා ජනතාවට හෙළි කළ යුතුය. උපුටා ගැනීම අවසන්. කොවිඩ් අරමුදල සහ ලෝක බැංකුව හරහා ලද ආධාර වලින් රජය මෙතෙක් කොරෝනා මර්ධනයට කිසිදු පියවරක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආණ්ඩුව 20 වෙනි සංශෝධනයට මූලිකත්වය දීලා මරණින්ද තමා කොවිඩ් අනතුර ගැන තිබුණේ. නොසිතූ ආකාරයට කොවිඩ් පොකුරු ගණනාවක් නිර්මාණය වුණා. මේක සමාජගත වෙලා තියෙනවා. පළවෙනි කොවිඩ් රැල්ලේදී කටයුතු කරපු ආකාරයට හාත්පසින් වෙනත් ආකාරයකට තමයි මේ දෙවෙනි රැල්ලේදී කටයුතු කරේ. අපි කියන්නේ නෑ රට වහන්න කියලා. අපි පළවෙනි රැල්ල නිර්මාණය වෙච්චි කිව්වා අපේ කර්මාන්ත දුවන්න රට යම් ආකාරයකට තමයි සූදානම් කරන්න ඕන කියලා. ඡන්දෙට පෙර තිබුණු ජනතාවට තිබුණු ආදරය කැක්කුම ලෙන්ගතුකම දැන් නෑ. කොවිඩ් අරමුදලක් නිර්මාණය කරා. ඊයේ පෙරේද ආපු පොම්පියෝ මහත්මයාත් කිව්වා ඇමරිකන් ඩොලර් මිලියන 6ක් දුන්නා කියලා ඒ අරමුදලට. දැන් මේ අරමුදල ගැන කවුරුත් දන්නේ නැහැ. ලෝක බැංකුවෙන් ආධාර ඩොලර් මිලියන 127ක් ලැබිලත් රජය කිසිදු කටයුත්තක් මේ සම්බන්ධව කරලා නැහැ. පාර්ලිමේන්තුවේදී අපි ඉල්ලීමක් කරා මුළු ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරි නීතිය දාන්න කියලා. ඔක්තෝබර් 7 වෙනිදා ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරි නීති දැමීමේ අවස්ථාවක් නැහැ කියලා සෞඛ්‍ය ඇමතුමිය ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. දැන් මේ පෑලියගොඩ අලුත් පොකුරක් ඇති වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී කැලණිය ඇතුළත්ව ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරි නීතිය දැම්මා. ප්‍රධාන වශයෙන්ම රජය වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ ඒ PCR පරීක්ෂණ පොසිටිව් වෙච්ච අයව රෝහල් වලට ගෙනියන්න. ඒ වගේම තමයි ඒ PCR පරීක්ෂණ වලින් පොසිටිව් වෙච්ච අය රෝහල් වලට ගෙනියනකොට මීට වඩා මානසික තත්ත්වය බලලා ඒ මොන රෝහලකටද ගෙනියන්නේ කියලාවත් සමහරක් අය දැනුවත් නැහැ. ඒ ගෙවල් වල ඉන්න අයව ත්‍රස්තවාදීන් හැටියට සලකලා වගේ. ඉතින් මෙන්න මේ වගේ මානසික පැත්තත් රජය අවධානය යොමු කරන්න ඕනේ කියන එක විශේෂයෙන්ම කියනවා. නිසි දේශපාලන නායකත්වය නොලැබීම නිසා මෙවැනි තත්ත්වයක් උදා වෙලා තියෙනව බව දා කනගාටුවෙන් හරි ප්‍රකාශ කරන්න වෙනවා. ලංකාවේ වැඩියෙන්ම ඡන්ද දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමයි පොට්ටුවට. නමුත් එක මන්ත්‍රීවරයෙක් ඒ වෙනකොට කතා කරෙත් නැහැ. දැන් වෙනකොට හොයාගන්නත් නැහැ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ ඩය ගෙවීමේ හැකියාව පිළිබඳව අනියතභියක් ඇතිකර ගත යුතු නොවන බව මුදල් රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් කප්‍රල් මහතා පවසනවා. ඒ මාත්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් COVID-19 වසංගතය පැතිරියමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ආර්ථික කටයුතුවල පසුබෑමක්, විදේශ විනිමේ ඉපැයීම් පහළ යාමක්, ආදායම් එකතු කිරීමේ අඩුවීමක් සහ සෞඛ්‍ය හා සුබ සාධන ආශ්‍රිත වියදම් වැඩිවීමක් දක්නට ලැබී තිබෙනවා. එහෙත් රජය සහ මහ බැංකුව ලබා දුන් කඩිනම් හා ස්ථිර ප්‍රතිපත්තිමය සහයෝගය මගින් COVID-19 තත්ත්වයේ අහිතකර බලපෑම් විශාල වශයෙන් අවම කර ගැනීමටත් 2020 වසරේ මැයි මාස මැද භාගය වන විට නව සාමාන්‍යයක් යටතේ යථා තත්ත්වයට පත් කිරීමටත් ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එමගින් බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් මැයි මාසයේ සිට සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව ඇති අතර මෙම ප්‍රකෘතිය අඛණ්ඩව සිදුවන බවද පවසනවා. ඒ අනුව 2020 දී රාජ්‍ය මූල්‍ය හිඟය පුළුල් වීම සහ ණය මට්ටම ඉහළ යාම දීර්ඝකාලීන ණය අර්බුදයක් ලෙස සාමාන්‍යකරණය නොකළ යුතු අතර එය නව රජයේ ප්‍රතිපත්ති රාමුව තුල මනාව ප්‍රකාශ කර ඇති මූල්‍ය ඒකාග්‍රතාව කිරීමේ මාවතෙන් බැහැරවීමක් පමණක් බව සැලකිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 2015 සිට 2019 දක්වා කාලය තුල පෙන්නුම් කරන ලද දේශපාලනික හා ප්‍රතිපත්ති ශේෂ්ත්‍රයන්හි අවිනිශ්චිතතාවයන්ට පිළියම් යෙදීමට නව රජයට දැන් හැකියාව ලැබී ඇති බවද හෙතෙම පවසනවා. සංගතයේ හේතුන් විදේශ විනිමේ ඉපැයීම් අඩුවීමේ සම්භාවිතාවයක් දක්නට තිබූ විට විදේශ ණය ගෙවීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගැනීමට සිදු වූ බවත් එවිට විදේශ විනිමය සංරක්ෂණය කිරීම අවශ්‍ය වූ බවට රජය තීරණය කළ විට ඒ සඳහා 2020 වසරේ මාර්තු සිට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා සීමාවන් පැනවීමට රජයට හැකි වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මෙම තීරණාත්මක ක්‍රියාමාර්ග සහ ගෝලීය ඛනිජ තෙල් මිල අඩුවීම හරහා මේ වසරේ මුල් මාස 9 තුළ වෙළඳ ආනයන සඳහා වූ වියදම පසුගිය වසරේ
මෙම කාලයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න මුදලක ඉතිරියක් පෙන්눔 කර ඇති බව සඳහන්. මේ වසරේ මේ දක්වා කාලය තුල 1.5% පමණ ඉතා සුළු ක්ෂයවීමකට අයත්ව රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට රටට හැකි වී තිබෙනවා. මේ වසර තුලදී විදේශ විනිමය වෙළඳ පොලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක් මිලදී ගැනීමටද මහා බැංකුවට හැකියාව ලැබී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී පරිණත වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් ආපසු ගෙවීමක්ද ඇතුළුව මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 4ක පමණ විදේශීය ණය පියවීමෙන් පසුවද නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6කට ආසන්න මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මූල්‍ය බලධාරීන් මේවන විටත් චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක ණය මුදලක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත් එහි පොලි අනුපාතය සහ ආපසු ගෙවීමේ කොන්දේසි මෑතකදී ගෙවීම අවසන් කළ ස්වෛරීත්ව බැඳුම් කරයට සාපේක්ෂව ඉතා වාසිදායක වනු ඇති බවත් මේට අමතරව ශ්‍රී ලංකා රජයේ සුරකුම් පත්වල ආයෝජනය කරන ඕනෑම විදේශීය ආයෝජකයෙකු සඳහා අවදානම් රහිත විනිමය අනුපාතයක් ලබා දෙන ස්වප් පහසුකමක් හඳුන්වා දී ඇති අතර ඉදිරි කාලය තුල විදේශ විනිමය ගලා එම ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවඩ් කබ්‍රාල් මහතා වැඩිදුරටත් පවසන්නේ. දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. अमेरिका एक्सत जनपद डॉलर मिलियन देशीय का आयोजन एक मगिन मेगावाट से एक सुलम बलाकार एक मन्नार मुदुपते दिखरी में काटियो तो मेवन विटर सिद्ध किरीमिन पावतीन वा देदहस विषय के वर्ष आरंभ दी में ही बैठ काटियो तो अवसन किरीम टो अपेक्षा करने लगा अतर में संधा लगागत अमेरिकन डॉलर मिलियन देशीय का मुदलीन अमेरिकन डॉलर मिलियन हतरिस हतक इतिरियो पावतीन बाबत एम मुदलीन आधार बलाकार तव टर्बाइन हायक सभी किरीम संधा हैकिया पावतीन बाबत संधान एलिस टर्बाइन हायक सभी किरीम मगिन मेम बलाकार जन निधारिताव मेगावाट विसकिन पमने වැඩිකර ගැනීමට හැකියාව පවතින බව පසුගියදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා. දිස්ත්‍රික්කයේ බේදිනවල පවතින දැඩි නියං සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ජලය නොමැතිව ගම්මාන රසක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මානව පැවැත්මට උපකාරී වන ජල චක්‍රය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් ගස්වැල් නිදහසේ වැඩෙන්නට ඉඩ හැරිය යුතුයි. නමුත් දිනෙන් දින සිදුවන්නේ නිදහසේ වැවෙන ගහකොළ කපා දැමීමට මිනිසා විසින්ම කටයුතු කිරීමයි. මේ හේතුවෙන් වැසි ජලයද ක්‍රමක්‍රමයෙන් අපට අහිමි වී යනවා. මෙලෙස වර්ෂාව නොමැතිව ඇති වූ දැඩි නියං තත්ත්වයේ හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ බොහෝ ගම්මානවල ජනතාව තම දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයන්ට මුහුණ පා සිටිනවා. මෙම දිස්ත්‍රික්කයේ කරීචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විනයාගපුරම් ප්‍රදේශයේ ලිංවල ජලය සම්පූර්ණයෙන්ම පාහේ හිඳී ගොස් ඇති බවයි අපට වාර්තා වන්නේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ වාසය කරන පවුල් 200ක පමණ ජනතාවට පානීය ජලය ලබා ගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කළ යුතු බවට එම ප්‍රදේශවාසීන් පවසනවා. එමෙන්ම එම ප්‍රදේශයේ පිහිටි පොකුණේ ජලයද සිඳී ගොස් ඇති බැවින් නිසි අයුරින් ස්නානය කර ගැනීමට හෝ හැකියාවක් නොමැති බවයි එම ප්‍රදේශවාසීන් වැඩිදුරටත් අප සමග පවසා සිටියේ. සෑම වසරකම මෙම කාල සීමාව වන විට මෙම ජනතාවට මෙම ජල ගැටලුවට මුහුණ පෑමට සිදුවන බැවින් එම ජනතාව නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රදේශයේ පොදු ලිඳක් ඉදිකර පවතින පොදු ලිං ගැඹුරු කරදී ඔවුන්ගේ ජල ගැටලුවට ස්ථාවර විසඳුමක් ලබා දෙන ලෙසයි. මේ වතුර නැති එක අපිට ලොකු ගැටලුවක් වෙලා. මේ පැත්තට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක. හරියට දාන්න විදිහක් නැහැ. උයා පියා ගන්න විදිහක් නැහැ. වගාවල් සේරම විනාශ වෙලා වතුර නැතුව. පුළුවන් නම් ඉක්මනට අපිට වතුර ටික ලබා දෙන්න. என்ன என்ன பிரச்சனை இல்லைங்க தண்ணில அதால என்ன என்ன பிரச்சனை இல்லை எதிர்கொள்றீங்க தண்ணி தான் நீ புள்ளையருக்கு வீட்டு வீட்டுக்கு இருக்கு என்னத்துக்கு போறோம் புள்ளையலாம் குளத்துக்கு தானே கொண்டு வரோம் குளிக்க ஆரக்ஷக அம்சி விசின் திவனே பிரதேசக்கு கிஹிபேக சிதுகல வெட்டலீம் கிஹிபாக் தன்
නාවික හමුදාව ඔක්තෝබර් 30 සහ 31 වෙනි දින වයඹ සහ උතුරුමැද නාවික විධානයන් තුල සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙනීමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 4150කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දහසයක් අතරංගුවට ගෙන තිබෙනවා. पुलिस विशेष कार्य बालकाई विशेष मिहिम एक के सिद्धुकल बैटली मकिन एक बार पातुराम हायक देमी है कि बोर दुलाहा वर्गे शॉर्टकट्स गिनिया व्याक अनान्य तावे तहारु कर गनी मटन नो है कि रातवाहन अंक तहारु देखा क समग सेक कारुए को ये रात्रि ये दी बालपीटिये पाते गमदी प्रश्न किरी मसंधा अतरंगोट गिनती बनवा मेम सेक कारु संविधानात्मक अपराध कारुए को सहा मात्र विजावारम कारुए को वन पोडी लेसी ने मैं तागी समी पतमे को बवाई मूलिक विमर्शन वल दी अनावरणीय वियते ගාල්ල පොලිසිය කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ විසින් ගිනියාවි වෙළඳාමේ යෙදී සිටි පුද්ගලයෙකු ගිනියාවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශීය රටක නිෂ්පාදිත අතිනවීන බ්‍රවුන් වර්ගයේ ස්වයංක්‍රීය ගිනියාවියක් සමග අත්අඩංගුවටගත් මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මෙරට නිෂ්පාදිත ගිනියාවියක් රම්බෝ පිහි 3ක් සහ ජීවවුණ්ඩ 20ක්ද සැකකරුගේ නිවසේ පිටුපස සංගවා තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කාලයක සිට කාන්තාවන් රවටමින් රන් බාණ්ඩ සොරකම් කිරීමේ නියලුණු මංකොල්ල කල්ලියක සමාජිකයන් සිය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොල්පිටිගම පොලිසිය සමත් වී තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන් යලිත් හමුවේ මොහොත උදැසන 6ට සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।